පොළොන්නරුව වැලිකන්ද සඳුන් පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 19 හැවරදී කාන්තාවක් බරපතල තුවාල ලබා මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවක් සඳහන් කරන්නේ අදාළ කාන්තාව සියදිවි හානි කරගෙන ඇති බවට ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන් ව ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කර ගැනීමක් හේතුවෙන් සිදු වූ බවට තහවුරු කරගත හැකි බවයි. අදාළ කාන්තාව සහ සැමියා අතර ඇති වූ මහින්බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යෑමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි අවුලවාගෙන තිබෙනවා. ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්සැප් ඔස්සේ දුරකථන ඇමතුමක් ලබා දී භූමිතෙල් බෝතලයේද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා. කෙසේ වෙතත් සැමියා ආපසු නිවසට පැමිණෙද්දී ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇයගේ අසල්වැසි කාන්තාවක් විසින්. ඇය කරුණු හැරිහැටි සොයා නොබලා රෝහල් පොලිසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවෙන්නට ඇති බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල්ට පළමුව යොමු කෙරුණු අතර ඇය කොළඹ ජාතික රෝහල්ට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරුව රෝහල හරහා. මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් පසුවද්දී මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එහිදී ඇය පවසා ඇත්තේ සිය සැමියා සමග ඇති වූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වක්කරගෙන සිරුරට ගිනි තබාගත් බවයි. කෙසේ වෙතත් වාර්තාකරුවකු සමග අදහස් දැක්වූ මෙම 19 හැවිරිදි බීපී අයේෂා කුමුදිනීගේ පියාවන බීපී ජයසූරිය මහතා කියා සිටියේ සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදුව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස අදිසි අනතුරට ලක් වූ බවයි. ඔහු වැලිකන්ද පොලිසියටද ලබා දී ඇත්තේ එම ප්‍රකාශයයි. අපේ චැනල් එතම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.